Me gedette kata kırla balım uhari de. Hari hari matran hari. Gedere kavdu, gedere kavdu. Balangin ne yapayım babay kata kırla bu. Hello somebody, gedere kavdu. Akke, ante, oy gedere kavdu. Kavdu ya koke gohan ne? Oy ara kavdu. Madam good morning, good evening and good night. Me abi madam patlarım. අපිට මේ ආරංචියක් ආවා මේ මෙහි මේ සුරූපී ලලනාවක් එන්නවා කියලා ඒකයෝ. සුරූපී ලලනාවක් ඒ කිව්වේ මමද? ආයතාල මැඩම් තමයි මැඩම් තමයි. අනේ ඇයිติ මේ එළිය හිටගෙන ඉන්නේ හෙන්න ඇතුළට? මේ එළිය හිටන් හිටියේ ඉතින් මේ දොර වහලා තිබුණ නිසානේ මේකයි. දැන් නම් ඉතින් ආරාධනාවක් නැතත් ගේ ඇතුළට එනවා අම්මා පාපි එහෙමයි. හරි මෙයා එන්නකෝ ඇතුළට. දැන් ඔය මොකද්ද කියපු පත්තරේ? මෙහෙමයි මැඩම්. අපි සතියකට පත්තර දෙකක් ගහනවා. එකක නම කොල්ලෝ, අනික ඇවිල්ලා කෙල්ලෝ. ඈ? අනේ මාරයි අනේ. මේ එහෙමත් කොල්ලෝ කෙල්ලෝ කියලා පත්තර තියෙනවද අප්පා? ඔව් ඔව් ඔව්. මම තමයි මේ පත්තරේ ප්‍රධාන කර්තෘ. මේ ඉන්නේ මගේ ඡායාරූපකර. වරලත් නීතිවේදී කලාවට උපන් නිදා ගැනීමට හපන් වාස්තු විද්‍යා, ගුප්ත විද්‍යා උපදේශක වහින කොට සරම උස්සන් දුව පම්මුදයන්සේලාගේ ධම්මික පැණිය. කොහොමද? අම්මේ එහෙමත් නම් තියෙනවද අනේ. මේ එතකොට ඔය මම ඇවිල්ලා මැඩම් මේ ඌරු ජුවල් මහාමාරියේ මැදාම පොල් කලට කැසෙන් මුදියන්සේලාගේ උක්කුන් රමුක් වැල්ල. අනේ හරි ෂොක් අනේ. දැන් මම මොකද්ද කරන්න ඕනේ? දැන් මෙහෙමයි මැඩම්. දැන් අපි කැමති මැඩම් වාගේ සුන්දර සුරූපී ලලනාවකගේ දඟකාර පින්තූර කීපයක් පත්තරේ මුල් පිටුවේ පළ කිරීමට. අනේ ඔය ඇත්තද? ඒ ස්වප්නයක්ද මා මේ දකින්නේ? අනේ ඔයාලා මොනවද බොනවද? අම්මා අපි කිරිතේ බොනවා, බිස්කට් කනවා, කේක් කනවා, කෙසෙල් ගෙඩි කනවා, වයින් බොනවා, මේ සර ජාති බොනවා, මේ තව බයිට් කනවා. පොඩ්ඩක් ඉතාලංකෝ මං කටවාගෙන බොරුවා. ඒක නෙමෙයි. මේ ඔය කිව්වට මම එච්චර ලස්සන නෑනේ මෙයා. අනික ඔය මේ මුල් පිටේ දැම්ම කියලා මං හිතුවේයිද මෙයා? මොනවද මේ කතා මැඩම්? දැන් ඔය ජනප්‍රිය මියා කලීපා ආර්යදාස. ජනප්‍රිය වුණේ මගේ කවර් පේජ් එකෙන්නේ. ඈ? මියා කලීපා ආර්යදාස? ඒ කවුද අනේ? පප්පා මියා කලීපා දන්නේ නැද්ද මැඩම්? මේ පුරුෂ හිංසනයේ වෙනුවෙන් තම අන්තිය දහදිය බින්දුවක් මේ මහ පොළොවට හෙළපු දිව්‍ය කාන්තාවක් නේ මියා කලීපා. ආ දැන් ඕස්ට්‍රේලියාව හන්දියේ කිරියල විමණ්ඩලේ වැඩ කරනවා. අනේ මන්දා. දැන් ඉතින් මිස්ටර් මේ ඔයා ඔය කියනවා වගේ මේ මියා කලීපා ආර්යදාස වගේ මං හිතෙයිද? මොනවද කතා හිතෙයි ආයේ මේ වදේට ගල් ගෙඩියෙන් ගැහුවා වගේ. මේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ, දෙල් කන පොලෙත් නෑ, මේ දැන් නම් ලොවි ගහත් නෑ වගේ මේ ආය අම්මපා. හරි දැන් මම මොකද කරන්න ඕනේ මෙයා? දැන් අපි මැඩම්ගේ ඡායාරූප කිහිපයක් ගන්නවා. මේ පසුව අපි මැඩම්ගේ විස්තර ටික ගමු ආටිකල් එකට. මේම හොඳයිනේ. හරි හරි. දැන් ඔය මොන පත්තරේටද දාන්නේ? කොල්ල පත්තරේටද කෙල්ල පත්තරේටද? මැඩම්ගේ සුන්දර ඡායාරූප ටික අපි දාන්නේ මේ කොල්ල පත්තරේට. ඒ කෙල්ල පත්තරේට දාන්නේ නැත්ටි? නෑ මැඩම්. මැඩම් වාගේ සුන්දර රුවැත්තියන්ගේ පින්තූර අපි දාන්න ඕනේ කොල්ල පත්තරේට. මේ එතකොට තමයි කොල්ල පැන උණු කැම් වාගේ පත්තර ගන්නෙ. කෙල්ල පත්තරේට අපි දාන්නේ කොල්ලන්ගේ පින්තූර. එතකොට තමයි කෙල්ල පැන ගන්නෙ. අනේ මන්දා මට කලන්තේ වාගේ අනේ. මේ ඔය ඇත්තමයි නේද කියන්නේ? ඕ ඉතින් ආය අහනවනේ මැඩම්. ඉතින් ආය අම්මපාය. එමි හැබැයි මම ඊට කලින් මේ අහලා නැනේ කොල්ලෝ කියලා පත්තරයක් තියෙනවා කියලා. මැඩම් තියා මංවත් අහලා නැ මේ එහෙම පත්තරයක් අම්මපා. කට කට බූරුවා. නෑ මැඩම්. ඇත්ත වශයෙන්ම කියනවා නම් කොල්ලෝ කියන පත්තරේ මංගල කලාපය තමයි අපි මේ එලි දක්වන්න හදන්නේ. මැඩම් තමයි මංගල කෙල්ල, මංගල කලාපයේ කොල්ලෝ පත්තරේ යන්නේ ඒකයි. අනේ මේ මට සිහි නැති වෙයිද දන්නේ මෙයා? මේ සිහි නැති වෙන්න එපා මැඩම්. මේ සිහිය හොඳට තියාගන්න. මේ දැන් ටක් ගාලා ගිහිල්ලා හොඳ ඇඳුමක් දාගන්නකෝ. මේ පොඩ්ඩක් හිටහම් මචං. මේ ඊට ඉස්සෙල්ලා අපි මේ තේ එකක් බීලා හිටියොත් හොඳයි නේද? මේ නෑ මං නිකන් අහන්නේ. මේ බුරු. මේ ගෑණිගේ මිනිහායම මේ අල්ලපනල්ලේ මෙතෙන්ට આવොත් එහෙම තේ නෙමෙයි තොටයි මටයි වෙනිවල් ගැට බොණ්ඩ වෙන්නේ. පොඩ්ඩක් හිටහම්කෝ දෙයනේ කට පියාන. හරි මං ඇඳුමක් දාගෙන ආවා. ශෂා ඔය ඇඳන් ඇවිල්ලා තියෙන්නේ නම්බර එකට. මම මේ ටයිට් ජීන්ස් එකට හැදයිද මෙයා? හම්මේ හැදයිද? මොනවට කියනවද? මේ ඔය තියෙන්නේ අල ගෝණියට රඹුටන් කූඩයක් ඇඳුවා වාගේ ආයෙ ඉතින් මොනවද? අනේ විහිළු නෙමෙයි මෙයා. මේ ඇත්තටම කියන්නකෝ අනේ. හැදයිද මං? මේ කැතයි ලැජ්ජයි හිරිකිතයි.
ආය මොනවට කියනවද මැඩම්? මේ ඇත්තටම කියනවා නම් කාලෙකට පස්සේ මම කාන්තාවකගේ හැඩක් දැක්කමයි ඔය. අම්මපා. තනිකර අර මෙහිතල් බෝතලේ වාගේ. මේ මචං මේ උඹේ ඔළුවේ මොකක් හරි මේ ගල් තලුමක්වත් තියනවද බං? මේ තේ උඩච්චිට ඔය හැටි වර්ණනා කරන්න. මේ උඹ කටවහන් ඉන්නවද නැත්නම් කනපලා ගන්නවද? මේ මැඩම් මේ ඔන්න ඔය පුටුවෙන් ඉඳගන්නකෝ පෝස් එකට ඈ මේ මේකප් චුට්ටකුත් දාලා නින්නේ නේද? ආනි මං ඉස්සර නම් නිතරම මේකප් කළා. දැන් වෙලාවක් නෑ යනි. ඇයි මැඩම් බබාලා ඉන්නවද? ඔව් නෝ. එහෙම නෑ මෙයා. එහෙනම් ඉතින් වටේ පිටේ අම්මන් දිලා එක්ක කේලම් අගිස්ස වනකොට දවස යනවනේ මේ වෙලාව මදිනේ. නෑ මං නිකන් කීවේ මේ අපේ ගෑනේ නම් එහෙමයි ඒකයි. හැමෙ දැන් ඔයාලා මගේ ෆොටෝ එක අරගෙන මේ Facebook එකේ දානවද කියන්නේ? අපෝ ටීටීටී කත වැඩ නෑ අපි ගාව මේ අපි දාන්නේ පත්තරේ. ඉතින් අනේ දැන් මේ ওই පත්තරේට දැම්මට ඉතින් මාව කවුරුත් දන්නේ නෑනේ. ඉන්දකෝ කියනකම් දැන් මැඩම්ගේ අපි දැන් ඔයාගේ ෆොටෝ එකක් ගහලා පත්තරේට දානවා ඔයා නැගී එන සිනමා නිලියක් කියලා. හරිද? කැප්ෂන් එකට ඕනනම් දාන්නම් ශ්‍රී ලංකන් මියා කලිපා කියලාම. අනේ ඉතින් මං උපන්තේකට පිටරවල ළඟපාලා නෑනේ. ඉන්දකෝ කියනකම් මේ මැඩම් කලබල වෙනවනේ. මේ අපි බොරු පිටර දෙක තුනක නම් දාලා ඔයා ඒ වගේ ප්‍රධාන නිලිය වාගේ රඟපෑවා කියලා ෆොටෝ කෑලි දෙක තුනක් දාලා ආටිකල් එක ලියනවා. ඊට පස්සේ නිකම්ම අධ්‍යක්ෂකවරු එයි ඔයා පිටර වලට ගන්න. අනේ මට නම් තව පොඩ්ඩ වෙලාවයි ඉන්න පුළුවන් මට සිහි නැති වෙන්න එනවා වාගේ. එහෙම තමයි මැඩම් මේ තන්තෝසෙට උහුල ගන්න බැරුව යනවා. ඔයාලා නම් දෙවිවරු වගේ යන්නේ. එදෙන්න මොනවද බං බලන් ඉන්නේ මේ මැඩම්ගේ ෆොටෝ ටික ගහන්කෝ. හරි මං ගන්න. මැඩම් පොඩ්ඩක් අර හාන්සි පොටුවේ මේ ඉඳගන්නකෝ. හරි මෙයා මෙහෙම හොඳයිද? මැඩම් මේ පොඩ්ඩක් කකුල හාන්සි පොටුව උඩ තියලා මේ බඳ නලවලා මේ ඇහැ පොඩ්ඩක් බාගෙට පියවලා මේ දිව පොඩ්ඩක් එළියට දාන්නකෝ. මේ හොඳයිද මෙයා? මදි මේ ඔහොම දිව දික් කරලා මදි ෆොටෝ එකට ඔහොම දානේ පෝස් කරන්නේ. මැඩම් නිකන් අර බත්තටයක් ඉරට්ටට ගහලා දුන්නාම බිත්තියේ ඉන්න හුණ දිව දික් කරනවා වගේ ආන් එහෙම දිව දික් කරන්න. හරි එහෙනම් දිව දික් කරන්න ඕන් ගන්නවා ඕන්. කොහමද ෆොටෝ එක ලස්සනට තියෙනවද? ඔය තියෙන්නේ මහ නිලංග රාශියට ගිනි අඟුරක් පෑගුණා වගේ මූණ. පත්ත ෆොටෝ එක මැඩම් මේ ආයේ කියලා වැඩක් නැහැ. ෆොටෝ එකේ හැටියට නම් 19යි කියව හැකි වයස ඈ. කැතයි ලැජ්ජයි හිරිකිතයි. අනේ 19ක් වගේද පේන්නේ මට? මට දැන් 29යි. අම්මා 29යිද? කියන්න බෑනේ මැඩම්. මේ මචං මේ මිදුලේ දිගා වෙලා රෝස් පාම් භාගයක් අතේ තියන් ඉන්න ෆොටෝ එකකුත් ගහමුද බං? ගමු බං. මේ මැඩම් අපි පොඩ්ඩක් මේ බිම දිගා වෙලා ගමුද නිකන් කලාත්මක ෆොටෝ ටිකක් මේ යමුද පොඩ්ඩක් මිදුල පැත්තට? අනේ මගේ අතින් අල්ලන් යනවද මට නිකන් කලන්තේ වාගේ සතුට වැඩිකමට. හරි මැඩම් මේ වැටෙන්ද නම් එපා මේ තන්තෝසෙට ඔය. බය වෙන්න එපා මැඩම් මං වඩාගෙන එක්කන් යන්නම්කො මිදුලට නෝ ප්‍රොබ්ලම්. ඇයි උඹට මුට්ට කර ගහලා පුරුද්දක් තියනවද මේ ඔන්න ඔය ඇවිදගෙන ඉන්න කීපන්. රයිට් මැඩම්. දැන් මේ මිදුල මේක නිකන් කිරි මුහුදු වෙරළ කියලා හිතනද? අන්න එහෙම හිතලා මේ ගල් බොරල්ලේ දිගා වෙන්නකො නිකන් දිය කිඳුරියක් වාගේ නිකන් කලාත්මකව. හරි ඔහොම ඉන්න. හරි ඔන්න දිගා වුණා. ඇයි මැඩම් ඇයි? අනේ ගොළු බෙලි කට්ටක් ඇනුණා මගේ ඉනේ. අපෝ ගණන් ගන්න එපා මැඩම් මේ ඌවා ඔහොම තමයි. අනේ උනාට විදෙනවනේ. හරි ඉතින් සිනමා නිලියක් වෙන්න යන ගමනේදී ඔయిత වඩා උල් ඇනෙනවා. ඔහොම පොඩ්ඩක් කලවෙන්නකෝ මේ පොඩ්ඩක් කම්බුලට අත තියාගෙන මේ ආකාශය දිහා බලන්නකෝ මේ රයිට් S2කින් මුකුළු කරන්නකෝ S2කින් මුකුළු කරන්න. අනේ මට තේරෙන්නේ නැහැ අනේ. අයියෝ හිතන්නකෝ තමුන්ගේ ආදරබර සැමියා එනවා කියලා. ආන් එහෙම හිතාගෙන ඇස්වලින් මුකුළු ගන්නකෝ මුකුළු ගන්න. අනේ ආදරබර සැමියා අනේ එහෙම හිතනකොට නම් කොහොමත් මුකුළු වෙන්නේ නැහැ අප්පා මට. අනේ බෑ. අයියෝ මං දප්පා මේ. එහෙනම් හිතන්නකෝ මේ අල්ලපු ගෙදර මිනිස්සයා ඔයාගෙන් දෙහි බෑයක් ඉල්ල ගන්න එනවා කියලා. ආන් එහෙම හිතාගන්නකෝ ඉවරයිනේ. ආයේ මේ හිතත් නං ඇස්වලට මුකුළු වෙනවා. තාපම්බම් ෆොටෝ එක. මා තියන්ටක් නෑ ඔය තියෙන්නේ සුපිරියට ෆොටෝ ටික. මේ පැණියෝ මේ තව ෆොටෝ ටිකක් ගන්කෝ බං බලලා උඹ ඉතින් වැඩකාරයනේ. හරි මං ගන්නම් මේ මැඩම් මොන්න ඔය මේ අබගහේ මේ දිමිකොට්ට ගාවට මූණ ලං කරන්නකෝ දිව දික් කරන්න මේ දිමිකොට්ට ගාවට මේ ඇස් ලොකු කරන්න දත් විරිස්සන්න. දැන් නම් තියෙනවා ෆොටෝ ගමකට නේද මචං? මොනවට කියනවද බං ආයේ නපුරු කලට වට්ටුඩු. අනේ ලස්සන ෆොටෝ තියෙනවද? ආයෙත් තාලා මේ ෆොටෝ ටික එන්ලාජ් කරලා මේ කලාභවන බුක් කරලා ප්‍රදර්ශනයක් තියන්න පුළුවන්. මේ හැබැයි හොඳ මාතෘකාවක් දාන්න ඕනේ. නිකන් අහෝ දෙවියනි ඔබ කොයිදෝ වාගේ නමක් මොකද? කියානේ ඒ මොන නමක්ද? ඒක හරියන්නේ නැහැ. නිකන් විකසිත පෙමක රහ වාගේ. ඔව් ඒකත් මරු. තව දාත හැකි ඕනනම් මේ වලිප්පුව වාගේ එහෙම නමක් හොඳයි ඈ. කියා වලිප්පුව? ඒ කියන්නේ
ඔව් ඔව් වලිප්පුව නේ වලිප්පුව කියන්නේ හොඳ නමක් නෙමෙයි නිකන් පරිප්පුව වගේ නේ වතන 1000කින්වත් හොයාගන්න බැරි නමක් ඈ හරි හරි දැන් අපි තව ෆොටෝ ගන්නවද මං තව වෙන ඇඳුමක් දාගෙන එන්නද නෑ 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 අම්මෝ එපා මේ ෆොටෝ නම් ඇති අම්මෝ ෆොටෝ ඇති මේ ඒ වුණාට ඔයා වෙනින් ඇඳුමක් දාගෙන එන්න මේ අපිත් ලැජ්ජබයි තියෙන මිනිස්සුනි ඇයි මොකෝ මගේ හැඩ දැකලා හිත කලබල වුණාද ඔයාලගේ ඇයි හිත නෙමෙයි මේ සසරම කලකිරලා තියෙන්නේ මේ තනිකර වඩික පටුන වාගේ හරි හරි ඔයාලගේ ඇතුළට එන්නකෝ මැඩම් දැන් මෙහෙමයි මේ අපේ ෆොටෝස් ටික හරි අපි දැන් මැඩම්ට හදනවා බොරු පුරාවෘතයක් බොරු පුරාවෘතයක් ඔව් 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 නැතුව දැන් ඔයාගේ ඇත්ත පුරාවෘතේ පත්‍රේ දැම්ම කියලා ඇති වැඩක් නෑනේ දැන් මොකක්ද මැඩම්ගේ මේ නම මට මේ අහන්නත් බැරි වුණානේ මගේ නම කොක්හඬලා අනේ මම මොකක් කොක්හඬලා අයියෝ චා මරු අන්න නම් මේ කවර් පේජ් එකේ ඔයාගේ ෆොටෝ එක දාලා අතුල් පිටේ දානවා ද ලෙජන්ඩ් ඔෆ් කොක්හඬලා කොහමද දැන් මොනවද මං ගැන ලියන්නේ මැඩම් දැන් අපි ලියනවා ඇවිල්ලා මේ ඔයා මේ රංගපාපු සහ රංගපෑමට නියමිත පිටර 7-8ක මේ විස්තර. ඉතින් අනේ චිත්‍රපටේ රංගපානවා තියා මෙලෝ සසරක් මන් දන්නේ නෑනේ. හරි හරි. ඒක දන්නේ ඔයයි මායි මුයි විතරනේ මැඩම්. මේ අපි දාමු නැගී එන තරුණ නිලිය කොක්හඬලා රංගන ජාඩි හොද්ද. නැත්තම් දාමු බගල් ඔෆ් ද ටයිගර් රිම්. ඇයි බං මේ එතකොට අපෝයි පපඩම් මෙදකින් කාලකන්නියා මේ එවන්ඩද ගැරඬියා මේ තව ඇන්ටි දුවට වඩා මං ඔබට කැමතියන් ඒ වගේ නම් අනේ මන්දා මට ජබර කලන්තේ වගේ මෙයා සතුට වැඩිකමට ඇයි විතරක් යා දැන් පාරේ බහැලා යද්දි තියෙන සැලකිලි කොල්ල පොරකයි සෙල්ෆි ගන්න වලිකයි අත්සන් ගන්න කොහමද කැතයි ලැජ්ජයි හිරිකතයි නේ අනේ මන්ද මට නිකම් සිහි නැති වෙන්න වාගේ මෙයා අනේ මන්ද මං ඔයාලට කොහොම ස්තුති කරන්නද කියලා මැඩම් මේ ස්තුති නම් මේ වැඩක් නෑ මේ අපි දැන් මේ ආටිකල් එක ලියලා ඔයාගේ ෆොටෝ ටික කොල්ලෝ පත්තරේට දාලා පබ්ලිෂ් කරනවට මේ ඔයාගෙන් පොඩි දෙයක් කරෙන්න ඕනේ අනේ මොකද්ද මෙයා අම්මේ මේ ඔයා මේ පත්තරේ දැන් මේ පබ්ලිෂ් කරනවට රුපියල් 8000ක් දෙන්නකෝ 8000ක් මොනවා රුපියල් 8000ක් අනේ මගේ කකුල් පණ නැති වීගෙන එනවා වාගේ දරා ගන්න බෑ සීන් නැති වෙන්න වාගේ අයියෝ ඕට වැටුණා නේද යකෝ හරියට හරිනේ මේ මේ මේකෙන් රුපියල් 8000ක් කෙසේ වෙතත් දැන් මේකේ ඉස්පිරිතාලයට අරන් ඵලයන්කෝ අපේ වියදමින් අම්මේ මේ ගෙදර මොකක් හරි සද්දයක් ආවද ඔහේ කවුද මහත්තයා අම්මා මම මේ අල්ලපු ගෙදර මිස්ටර් පෙරේරා ඈ ඔයාලා මං කොල්ල කාරයද මේ මිසිස් කොක්හඬලා අයියෝ මේ බිම වැටිලා ඉන්නේ තමුසලා මේකගේ බෙල්ල මිරිකුවද නෑ මේ අපි මේ කොල්ලෝ මේ පත්තරේ මේ අපි මේ මම මේ පොලිසියට ටෙලිෆෝන් කරලමයි ආවේ මේ ඕං සද්ද ඇහිච්ච ගමන් ඔව් මම මොකද මේ 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 මෙයා පොඩ්ඩක් නම් මේ මීමැස් මොරේ හැදිලා වැටෙන කෙනෙක් නේ ඒකයි Productions.